ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත ඉතිහාසයේ සෙල්ලම් කළ සෞතුම තරගාවලිය එංගලන්ත කණ්ඩායමක අවසන් කරන්නේ ප්‍රතිකරුවන්ගේ දුර්වලතාවයන් රාශියක් එක්ක. ඒ දුර්වලතා මොන තරම්ද කියනවා නම් පන්දු යවන්නන්ගේ හැකියාව බලන තරම්වත් ලකුණු ප්‍රමාණයක් ගහන්න ශ්‍රී ලංකා ප්‍රතිකරුවෝ තරගාවලියේදීම සමත් වෙන්නේ නැහැ. ප්‍රතිකරුවන්ට හොඳින් ලකුණු අතරට එන්න පුළුවන් එංගලන්ත තනතිරු වල එක් දින තරඟ තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව පහු කරලා යන්න සමත් වෙන්නේ එක වතාවක් විතරයි. හැබැයි තේරීම් කමිටු සභාපතිතුමා ශ්‍රී ලංකා දින කණ්ඩායමෙන් ජේෂ්ඨ ක්‍රීඩකයන් අයින් කරමින් කිව්වේ ලකුණු 250 සීමාව ගහලා මදි නිසා ජේෂ්ඨයන් අයින් කරනවා කියලා. එහෙම කියලා 350ට වැඩියෙන් ගහන දාපු කණ්ඩායමට ලකුණු 200 සීමාවත් පහු කරගන්න බැරි වුණ එක නම් හරිම කනගාටුදායකයි. කුසල් ධනුෂ්ක දික්වැල් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා තේරීම් කමිටුවට බේරෙන්නත් බෑ. මොකද ඒ තුන් දෙනා විදිහ තමයි T20 තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150 සීමාවටත් එන්න අසමත් වෙන්නේ. එක් දින තරඟ තුන බැලුවම තරඟ තුනේම එක විදිහට මුල් පෙළ කඩා වැටෙන වනිදු වෙවිත් ලකුණු ප්‍රමාණයකට කණ්ඩායම අරගෙන ගිහින් එකම විදියට බවුන්ස් පන්දු වලට පහර එල්ල කරන්න ගිහින් දැවි යනවා. පැතුම් එක් දින තරඟවල දිගින් දිගටම අසාර්ථක වෙද්දී ඔහු තව තවත් පීඩනයටපත් කරන්න ඔහු කණ්ඩායමට දිගින් දිගටම දානවා. අවිෂ්ක ආබාධයක් වෙලා තරඟාවලියටම සෙල්ලම් කරන්නේ නැහැ කියලා ඉඳලා එකපාරම දෙවෙනි එක් දින තරඟයට සෙල්ලම් කරන්න එනවා. ඔහු තරඟ දෙකේම එකම විදියට දැවි යන්නේ. දසුන් ශානකට පන්දුව තරමක් පරණ වුණාට පස්සේ පිටියට ආවම ඉනිම ගොඩනගන්න හැකියාව තියෙනවා කියලා අවසාන තරඟ දෙකේම පෙන්වුවා. ඔහුගේ පහරවල කලින් තිබුණු විශ්වාසය අඩු වෙලා කියලා තමයි දකින්න තියෙන්නේ. කුසල් ජනිත් පළවෙනි තරඟේ වගකීමෙන් සෙල්ලම් කළත් අවසාන තරඟ දෙකේම ෆියලස් ක්‍රිකට් ගහන්න ගිහින් ආරම්භයේම තමන්ගේ කඩුල්ල අහිමි කරගන්නවා. අසලංක තමන්ට දීපු අවස්ථා දෙකේ සාර්ථක වෙන්නේ නැහැ. ලක්ෂාන්ටත් ලැබෙන්නේ එක අවස්ථාවයි. ඉෂාන් එංගලන්තයට ගියාට එක තරඟයක්වත් සෙල්ලම් කරන්නේ නැතුව ආපසු වෙනවා. ශිරානුත් එහෙමයි. කොහොමුණත් තරඟාවලිය ආරම්භයේම කිව්වාගේ එංගලන්තයේ සෙල්ලම් කරලා අබ්බැකින් තියෙන එංගලන්ත පිටිවල ලකුණු 43ක සාමාන්‍යයක් තියෙන චන්දිමාල් මෑත කාලේ හොඳින් ලකුණු අතර ඉන්න එංගලන්තයට එරෙහිවේ එක් දින තරඟවල ලකුණු 70කට ආසන්න සාමාන්‍යයක් තියෙන තිරිමාන්න වගේ ක්‍රීඩකයෙක් මේ කණ්ඩායමේ හිටියානම් අපේ ප්‍රතිකරණය මේ තරම් විඳ වැටෙන එකක් නැහැ කියන දේ තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.